කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තරය එලිකොට අනවසර ජනවාස ඉදිකිරීම නීති විරෝධී බව අභියාචන අධිකරණය තීන්දු කර තිබෙනවා. හෙලිපෙහෙලි කළ වනාන්තර කලාපයේ ජනවාස සෑදූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදමින් ගස් සිටුවීමට පියවර ගන්නා ලෙසද අභියාචන අධිකරණය විසින් අදාළ පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රුෂාඩ් බදිවුදීන් මහතා වෙත නියෝග කර තිබෙනවා. ඊට අමතරව පෙත්සම්කරුවන් වෙත නියමිත නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සමේ වග උත්තරකාර පාර්ශවයට නියෝග කර තිබෙනවා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රුෂාඩ් බදිවුදීන් මධ්‍යම පරිසර අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබුණා. විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් හෙලිකොප්ටර් එහි අනවසර ඉදිකිරීම සිදු කිරීම තුළින් විශාල පරිසරික හානියක් සිදු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්ද්‍රය ප්‍රකාශ කර තිබෙන්නේ. එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙලිකිරීම සිදු කොට අනවසර ඉදිකිරීම සෑදීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම නඩුවේ විභාගයේ අවසන් කොට ඉකුත් 2019 වසරේ අගෝස්තු මාස තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව අදාළ පෙත්සම ජනක්ද සිල්වා සහ නිශංක බන්දුල කරුණාරත්න යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ විභාග කිරීම සිදු වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.